ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයේ සමගින් මම දුමින්ද ලක්මාල් අදත් ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත උපාධිධාරී රැකියා 50,000ක් හිමිවුවන්ගේ නාම ලේඛනය ප්‍රසිද්ධ කරයි කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමුණු සියලුම විශ්වවිද්‍යාල අද සිට යළි විවෘතයි බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට සැලසුම් සෞදියේදී මියගිය සිය සැමියාගේ මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසට බිරිඳගෙන් ඉල්ලීමක් මොරිෂස් දූපත දැන් දේශීය පුවත් මෙරට බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට සැලසුම් කර ඇති බව බන්ධනාගාර පරිපාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා අපකල විමසීමකදී ප්‍රකාශ කළා. පසුගිය කාල වකවානුව තුල බන්ධනාගාර තුලට මද්‍රව්‍ය රැගෙනීම සහ එම බන්ධනාගාර තුල සිදුවන විවිධ නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් මෙන්ම රැඳවියන්ට පහසුකම් සැලසීම සම්බන්ධයෙන් දිගින් දිගටම කරුණු වාර්තා වුණා. ඒ හේතුවෙන් බන්ධනාගාර තුල ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කිරීමේ අවශ්‍යතාවයක් මතුව තිබූ අතර ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සඳහා ඉදිරියේදී බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී ක්‍රියාත්මක වන පරිදි බන්ධනාගාර ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට සැලසුම් කරන බවයි බන්ධනාගාර පරිපාලන කොමසාරිස් චන්දනේකනායක මහතා අපකල විමසීමකදී සඳහන් කළේ. COVID-19 වෛරසය ආසාදිත තවත් පුද්ගලයන් 3 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට COVID-19 වෛරසය ආසාදිතින්ගේ සංඛ්‍යාව 2893ක් දක්වා ඉහළ ගියා. මේ අතර වෛරසයේ ව්‍යාප්තිය හමුවේ වසා තිබුණු විශ්වවිද්‍යාල අධ්‍යන කටයුතු සඳහා අද සිට යළි විවෘත කෙරුණා. අද උදෑසන වන විට ශ්‍රී ලංකාව තුළින් COVID-19 ආසාදිත පුද්ගලයන් 3 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. එම පුද්ගලයන් 3 දෙනා ඕමාන් සිට මෙරටට පැමිණ නිරෝධායන කටයුතු වල නිරතව සිටින පුද්ගලයන් ලෙසයි වාර්තා වන්නේ. අද උදෑසන වන විට කන්දකාඩු සහ සේනපුර මද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයන්ට සම්බන්ධ සියලු ආසාදිතින් සංඛ්‍යාව 629ක්. මේ අතර අද උදෑසන QR 668 දරන ගුවන් යානයෙන් කටාර සිට මෙරටට පැමිණි පුද්ගලයන් 36 දෙනෙකු චෙන්නයි සිට පැමිණි පුද්ගලයන් 29 දෙනෙකු සහ නරිටා සිට පැමිණි පුද්ගලයන් 3 දෙනෙකු ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුල නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා. අද දිනේ තුලදී ත්‍රිවිධ හමුදා විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලින් 307 දෙනෙකු තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් බලා පිටව ගොස් තිබෙනවා. එසේම අද වන විට පුද්ගලින් 30,585 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටත් කර හැර තිබෙනවා. මේ වන විට ත්‍රිවිධ හමුදා මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 46ක් තුල නිරෝධායන වෙමින් සිටින පුද්ගලින් සංඛ්‍යාව 5,333. මේ අතර ඊයේ දින තුල PCR පරීක්ෂණ 1,080ක් සිදු කර ඇති අතර මේ වන විට ශ්‍රී ලංකාව තුල PCR පරීක්ෂණ 185,118ක් පමණ සිදු කර ඇති බවයි සෞඛ්‍යංශ පවසන්නේ. අද උදෑසන වන විට පුද්ගලයන් 4 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර එම පුද්ගලයන් අතරින් 2 දෙනෙකු විදේශීය රටවල සිට මෙරටට පැමිණ නිරෝධායන වෙමින් සිටි පුද්ගලයන් වන අතර අනිත් පුද්ගලයන් 2 දෙනා දේශීය වහඳුනාගත් කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ පුද්ගලයන් ලෙසයි වාර්තා වී ඇත්තේ. ඒ අනුව කන්දකඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ පුද්ගලයන් 484 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. දැනට එම මධ්‍යස්ථානයට සම්බන්ධව කොවිඩ් හේතුවෙන් ප්‍රතිකාර ලැබන සම්පූර්ණ කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 145ක් ලෙසයි වාර්තා වන්නේ. මේ අතර කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ වසා දැමුණු විශ්වවිද්‍යාල අද යළිත් සාමාන්‍ය පරිදි අධ්‍යන කටයුතු සඳහා විවෘත කෙරුණා. සෞදියේ දමාන් නගරයේදී මිය ගිය සිය සැමියාගේ මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසට අදාළ පුද්ගලයාගේ බිරිඳ වන අනුරුද්ධිකා සඳමාලි මහත්මිය රජින් ඉල්ලීමක් සිදු කර තිබෙනවා. සෞදි අරාබියේ දමාම් නගරයේදී ඉතා අබිරහස් අයුරින් මියගිය සිය සැමියාගේ මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසට මියගිය පුද්ගලයාගේ බිරිඳ වන අනුරුද්ධිකා සඳමාලි මහත්මිය ඉල්ලීමක් කරනවා.
තෙදරු මවක් වන අනුරුද්ධිකා සොඳමාලි මහත්මිය පවසන්නේ 42 වැනි සිය සැමියා වන ප්‍රියන්ත සෞදි අරාබියේ දමාම් නගරයේ සේවය කරමින් සිටි බවත් එහිදී ඇති වූ ප්‍රශ්නයක් මත ශ්‍රී ලාංකික පිරිසක් විසින්ම ඔහුට මර ප්‍රහාරයක් එල්ලකොට ඔහු ඝාතනය කර එල්ලා ඇති බවයි. තමන් ඉක්මනින්ම ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලෙසටත් තමන්ට විශාල තර්ජනයක් ඇති බවටත් සිය සැමියා නිරන්තරයෙන්ම තමාට ප්‍රකාශ කළ බවද ඇය පවසනවා. එමෙන්ම ඇය රජයෙන් ඉල්ලා සිටින්නේ මීගේ සැමියාගේ දේහය ශ්‍රී ලංකාවට ගෙන ඒමටද අවශ්‍ය සහාය ලබා දෙන ලෙසයි. කියව කරපු වැරද්දට ඔයා ගිහිල්ලා සමාව ගන්න ගියාට පස්සේ යා බෙන්නලු පියන්ත කිව්වලු මං රණ්ඩුවට ආවේ නෑ මං ඔයාගෙන් සමාව ගන්න ආවේ යා බෙන්න කිව්වා හොඳටම බෙන්න කිව්වා පියන්ත බෙල්ල වල දාගන්නේ නෑ කවුරු හරි මරන බෙල්ල වල දැම්මා දෙයනේ ඊයේ කතා කරලා කිව්වේ උදේ 9ට මං කම්පැනිට ගිහිල්ලා කතා කරනම් 125ක් හරි දීලා මාව බේරගන්න මං ඉතින් ගෙවල්ු ගස් තියාලා සඳුද්ද යන්නේ ඉන්දිය ඒජන්සිය මාර්ගය හරහා සල්ලි දාලා මගේ මහත්තිය බේරගන්න මට ඒ දේ කරගන්න බැරි වුණා අනේ ඒ දේ කරගන්න බැරි වුණා සිද්ධියකට මෙහෙම වුණ බාලා තියෙන්නේ මගේ අයියා රටදී ඒකට වැඩ කරන කට්ටියත් එක්ක රණ්ඩුවක් කියලා එයා හිරේ ගිහිල්ලා ආවට පස්සේ ඒගොල්ලෝ ඔක්කොම එකතු වෙලා මෙයාට ගහලා මෙයා මරලා උඩ ජනාධිපතිවරයාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව රැකියා හිමියෝ උපාධිධාරීන් 50,000කගේ නම් අද දිනේ ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය දැක්ම ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව උපාධිධාරීන් 50,000කට රැකියා ලබා දීමට පියවර ගනු ලැබුවා. මැතිවරණ සමය තුල උපාධිධාරීන්ට රැකියා ලබා දීමේ වැඩසටහන తాවකාලිකව නතර කරන ලෙසට ලැබුණු උපදෙස් වලට අනුව එම වැඩසටහන නතර කර තිබුව අතර යලිත් ඒ ක්‍රියාත්මක කිරීමටයි ජනාධිපතිවරයා පසුගියදා උපදෙස් ලබා දුන්නේ. ඒ අනුව රැකියා සඳහා තෝරා ගනු ලැබූ උපාධිධාරීන් 50,000කගේ නම් මෙවන විට ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා. මේ අනුව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ නාම ලේඛන ලබාගත හැකි බවයි අමාත්‍යාංශයේ පැවසුවේ. තෝරා ගනු ලබන්නන්ගේ පත්වීම් ලිපි අමාත්‍යාංශයේ මගින් ඉදිරියේදී ඔවුන් වෙතම යොමු කිරීමට සැලසුම් කර තිබෙනවා. අදාළ පත්වීම් ලාභීන් සැප්තැම්බර් මාස 2 වෙනිදා තමන්ට ආසන්නතම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතුයි. මේ අතර තෝරාගත් අඩු ආදායම් ලාභීන් ලක්ෂය රැකියා සඳහා නියුක්ත කිරීම ඒ සඳහාම ස්ථාපිත බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බල්කාය විසින් සැප්තැම්බර් මාස 2 වෙනිදා සිට ක්‍රියාත්මක කිරීමටද සැලසුම් කර තිබෙනවා. පාර්ලිමේන්තු මැතිවරණ අනතුරු අග්‍රාමාත්‍යවරයා කැබිනට් අමාත්‍යවරුන් ඇතුළු අමාත්‍ය මණ්ඩලය සහ අමාත්‍යංශ ලේකම්වරුන් පත් කිරීමේ කටයුතු සිදු කර පාලන තන්ත්‍රයේ විධිමත් පරිදි ස්ථාපනය කිරීමෙන් පසුව 150,000 රැකියා වැඩසටහන නොපමාව ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා තීරණය කළ බවයි ජනාධිපති මාධ්‍යංශය පසුගියදා ප්‍රකාශ කළේ. ගාලු වරාය සංචාරක වරායක් ලෙසත් ත්‍රිකුණාමල වරාය ස්වාභාවික වරායක් ලෙසත් නගා සිටුවීමට ඉදිරියේදී කටයුතු කරන බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. බතුරුලිය ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසුවා. බොහොම පැහැදිලිව අපි බලාපොරොත්තු වෙන්නේ මේ අපේ අමාත්‍යාංශය තුලින් අපේ රටේ ආර්ථිකයට විශාල වශයෙන් ශක්තිමත් භාවයක් ඇති කර දීමට. මේ වන විට ලෝකයේම කොරෝනා තත්ත්වය තුල ආර්ථිකයේ කඩාවැටීමක් ඇති වෙලා තිනවා. ඒ කඩාවැටුණු ආර්ථිකයට වරාය නාවික අමාත්‍යාංශය හැටියට ඉතාම ශක්තිමත් භාවයක් ලබා දීම තමයි අපේ අරමුණ වෙන්නේ. එනිසා මේ වරාය ක්ෂේත්‍රයේ ඉදිරියට නංවාලීමටත් එවෙනුවෙන් අපේ වගකීම් ටික ඉටු කිරීමටත් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ගාල්ල වරාය බලාපොරොත්තු සංචාරක වරායක් බවට අපි බලනවා මගී නෞකා ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල සංචාරක වරායක් බවට පරිවර්තනය කරන්නත් ඒ වගේම ස්වභාවික වරායක් කරන ත්‍රිකුණාමල වරාය දිනු කිරීමත් අපේ බලාපොරොත්තු වෙනවා. බලහත්කාරයෙන් එක්සත් ජාතික පක්ෂයේ බලය ලබා ගැනීමේ හීනමානයක් නොමැති බව සමග ජනබලවේගයේ නියෝජනය කරමින් බදුල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසනවා. බණ්ඩාරවල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. බහිරවයෝ පූජා තියනවා දැකලා තියෙනවා. හැබැයි බහිරුව අපි ඇස් දෙකින් දැකලා නැහැ. බහිරුව කියන්නේ යම් තැනක ගිලගත්තම ඒ බහිරවයා හිටියට ඒක රැකගෙන ඒක ආරක්ෂා කරගෙන භූතයෙක් හැටියට ඉන්නවා කියන කාරණේ ජීවමානව ඉන්න බහිරවය තමයි අද එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ ඉන්නේ කියන කාරණේ තමයි මට කියන්න තියෙන්නේ. පාක්ෂිකයෝ විසින් ලබා දීපු ලැබිය යුතු නායකත්වයේ මොකද්ද කියලා පෙන්වා දීමේ තියෙද්දිත් වර්තමාන නායකතුමා එතුමාගේ පරණ සුපුරුදු අර ක්‍රීඩාව පටන් ගන්න තියෙනවා. බලහත්කාරයෙන් පොරකෑමෙන් එක්සත්
ජාතික පක්ෂයේ බලය ඇල්ලීම පිළිබඳව අපිට හිනමානයක් දැන් නැහැ. අපිට හොඳ ප්‍රතිවාරමක් අපි ගොඩනගලා තියෙනවා මේ මහා මැතිවරණය තුල සමගි ජන බලවේගයේ පක්ෂේ නායකත්වයේ සජිත් ප්‍රේමදාස මහත්මයාට ආණ්ඩුවට ඕනි වැඩ කරනවා වෙනුවට එක එක පක්ෂවල තියෙන අභ්‍යන්තරයේ තියෙන මේ අර්බුද නිර්මාණය කරන ඒවා පෙන්වලා දීලා ආණ්ඩුවට වැඩ කරන්න බැරි එක වසන් කරා ගන්නවා කියන එකයි. වර්තමානයේ පාලනය සහ නායකත්වයේ කුලල් ගා ගැනීම සමගි ජන බලවේගය අපිට අදාළ වෙන්නේ නැහැ. සමගි ජන බලවේගයේ නායකත්වය තුල ඉදිරියට තියෙන්නේ අලුත් බලාපොරොත්තුත් එක්ක පාක්ෂිකයෝට අවුරුදු ගණනාවක් තිස්සේ අහිමි වෙච්ච බලය නැවත ලබා ගන්න කෙටි කාලීන ඒ අවශ්‍ය වැඩ පිළිවෙල හදන්න සමගි ජන බලවේගය අරමුණ. ලෝකයේ අන්සියරු රටවල් ආර්ථික පරිහානියකට මුහුණ පා සිටියේදී මෙරට ආර්ථිකය කලමනාකරණය කර ගැනීමට වත්මන් ආණ්ඩුව සමත් වී ඇති බව අමාත්‍ය රමේෂ් පත්‍රිණ මහතා පවසනවා. ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසුවා. කොටබේ රාජපක්ෂ මහත්මයාගේ සෞභාග්‍ය දක්ම වැඩසටහන මෙරට ක්‍රියාත්මක කරන්නට අපි සැලසුම් කළ සමහර වැඩ කටයුතු දැන්ටමත් ආරම්භ කළා තිබෙනවා. කොරෝනා අර්බුදයේ හමුවේ අයවැයක් නොමැතිව රටේ ලෝකෙම ආර්ථික අර්බුදයකට මුහුණ පාලා සිටිනකොට අපි අපහසුතාවයන් මැද මෙරට ආර්ථික කලමනාකරණය කළා තිබෙනවා. ඒ සියලු රටවලට පෙර අපි අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාව නැවත නගා සිටවනවා කියන කාර්යය බොහොම පැහැදිලිව තමුන්නාසලා සියලු දෙනාටම ප්‍රකාශ කරනවා මෙච්ච කරුණි. ඒකට ශක්තිය මේ මාතෘ භූමියේ තිබෙනවා. ඒකට ශක්තිය මෙරට ජනතාව තුල තිබෙනවා. ජල සම්පාදනයේ මාර්ග කීපයක් දැන්ටමත් අපි කාපට් කරන්න වැඩ කටයුතු ආරම්භ කළා තිබෙනවා. ඒ වගේම කරාපිටිය රෝහල ත්‍රිතික වෛද්‍ය සේවා සපේන විශිෂ්ට රෝහලක් බවට පත් කරන්න අවශ්‍ය තේ අඩුපාඩු සපුරා ගැනීම මෙහෙයුම ආරම්භ කළා තිබෙනවා. ගාලු නගරයේ හස්කුස නැවත වතාවක් වෙනස් කරන මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් අපි ආරම්භ කරන්න පොලිස් බැරක්ක සහිත ඉඩම නාගරික සංවර්ධන අධිකාරියට පසුගිය සතියේ පවරලා දීලා තිබෙනවා. ගාල්ලේ නගරයේ හස්කුස සෑම විටම වෙනස් කරේ අපේ ආණ්ඩු ඒ තිබෙන දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඔසුසල ඒ වගේම මහජන පුස්තකාලය ඒ වගේම ගාලු බස් නැවතුම් පෙරතුරු සියලු මංග මෑත ඉතිහාසයේ ගාලු නගරයට එකතු කළේ අපි මේ ඉදිරි සංවර්ධන කටයුතු රසත් සිදු කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවෙන් අපේ ආණ්ඩුවෙන් එක අපි තමුන්නාසලට ප්‍රකාශ කරන මෙතන ගතවන ඉදිරි කාලය තුලත් මේ තනතුරේ ගරුත්වය තමුන්නාසලගේ ඡන්දයේ ගරුත්වය අභිමානය ආරක්ෂා කරන්න කැප වෙලා කටයුතු කරනවා කියන කාර්යය මම තමුන්නාසලට සිහිපත් කරනවා. වත්මන් ආණ්ඩුවට 3/2 බලයක් ලබා දීම මගින් ජනතාව විශාල වැරැද්දක් සිදු කර ඇති බව සමගි ජන බලවේගයේ නියෝජනය කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් තේරීපත් වූ මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනත්ම විශේෂයෙන්ම කියලා දෙන ප්‍රධානම කාර්යය තමයි 19 අහෝසි කරන්න කියලා 20ක් ගේන්න කියනට වැඩිය 19 අහෝසි කරන්න. මොකද්ද 19 අහෝසි කරන්න තියෙන ප්‍රධානම කාරණේ මොකද්ද කියන එක අපිට පොල් ලොකු ගැටලුවක් තියෙනවා. ඇයි ජනත්ම මේ වගේ ප්‍රකාශයක් කරේ කියලා. 19 තුල ජනතාවට නොලවිච්ච දෙයක් තියෙනවා. ජනතාව බොහෝ දේවල් දිනාගත මිසක් 19 ව්‍යවස්ථා සංශෝධනයත් තුල මම හිතන්නේ ජනතාවට අහිමි වෙච්ච දෙයක් 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක අපි දැක්කේ නැහැ. ඒකෝට මේ තරම් ඉක්මනට ජනාධිපතිතුමන් මේක අහෝසි කරන්න කියන තරම් මොකද්ද තිබිච්ච රටේ ජනතාවට තිබිච්ච ප්‍රශ්න. මම හිතන්නේ 19 තුලින් ජනතාව ආරක්ෂා කරගත්තු ජනතාව දිනාගත්තු මේ රටේ ජාතන්ත්‍රවාදීන් අයිතින් නැවත වලපල්ලට යන බවක් තමයි අපිට පේන්න තියෙන්නේ. සා 3/2 දීලා ජනතාව මං හිතන්නේ මහ ලොකු වැරද්දක් කරගත්තා කියන එක මගේ හිත හදවත කියන්නේ. සා අපි මේක නිවැරදි කරගන්න ඕනේ මොන ආකාරයෙන්ද කියන එක දැන් අපි පරම්පරාද වැඩි. නමුත් ජනතාව විදිහට පෙළගස්සලා ජනතාව විදිහට මේකට හඬක් නගනවා නම් මේ ව්‍යවස්ථාව දැන් 20 ගේන්න කියනවා. 20 ගේනවා කියලා දැන් මුලින්ම 20 ලැහැත්ති කියලා කියනවා. නමුත් 20 ඇතුළ අන්තර්ගතය මොකද්ද? 20 බලාපොරොත්තු වෙන්නේ මොනවද කියන එක අපිට පැහැදිලි නැහැ. කුකුළු මස් හා බිත්තර නිෂ්පාදකෙන් හැල්ලුවට ලක් නොකර ඔවුන්ට වටිනාකමක් ලබා දීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ වාරිපොළ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්. ලංකාවේම කුකුල් මස් නිෂ්පාදනය නැත්නම් කිරි නිෂ්පාදනය බිත්තර නිෂ්පාදනය කරන වැඩිම ව්‍යාපාරික ප්‍රජාවක් ඉන්නේ මේ සත්කෝරළි. අද වෙළඳපොළේ බිත්තර මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒකට හේතුවක් තියෙනවා. පහුගිය කාල වකවානු පුරාවටම කොරෝනා වදුරෙන් මේ ලෝකෙම වෙලා ගන්නකොට කුකුල් ව්‍යාපාරික ප්‍රජා ඒ කාරණාවට හරියට මෝන දෙන්න පුළුවන් කමක් වුණේ නැහැ. රජයක් හැටියට ප්‍රතිපත්ති මේ තීන්දුවක් අරන් තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. ඒ තමයි මේ මහ පොළේ වැවෙන හැම එකක්ම පිටරටින් ගේන එක සාමුලෙම නවත් ඒ ජාතික ප්‍රතිපත්තියත් එක්ක ගත්තාම අද කුකුළු ව්‍යාපාරිකයන්ට තමන්ගේ ආහාර හදා ගන්නට ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන බඩරුම්. ඒ වෙනුවට අද රජය නිර්දේශ කරලා තියෙනවා ඉරිඟු මිල හරිම අඩුයි. මහ මොහොත හතර වටේම තිබුණා මස්ය අස්වැන්න අඩු වෙලා තියෙනවා. ඒ හින්දා ජනතාව බිත්තර භාවිතා කරන්නේ නැත්නම් කුකුළු මස් භාවිතා කරන්න කටයුතු කර. කුකුළු මස් ව්‍යාපාරිකයන් ඒ වගේම බිත්තර නිෂ්පාදකයන් හැල්ලු කරන්නේ නැතුව ඔවුන්ටත් වටිනාකමක් දීලා පාරිභෝගිකයන් අපහසුතාවකට පත් කරන්නේ නැතුව ඒ කටයුතු සකස් කරන්න අපි හෙට දවස භාවිතා කරන්න विदेश विनिमय मेरटट लबन अयुरी देशीय विदकम गोडनेंगवीम तम अरमुन बव राज्य अमात्य सिसिर जायकोडि महता पवसनवा अद दिन तम राज्य अमात्य दूरे वेड बार गनिमिन ए महता मे बव संधान कला
දේශීය වෙදකම ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් ප්‍රවර්ධන ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පසුගියදා සිය දොරේ දිවුරුම් දුන් සිසිර ජයකොඩි මහතා සිය දොරේ රාජකාරී අද ආරම්භ කළා. ඒ කොළඹ 10 ශ්‍රී සංඝරාජ්‍ය මාවතේ පිහිටි එම අමාත්‍යංශ කාර්යාලයේදී ආගමික වතාවත් ඉටු කිරීමෙන් අනතුරුව පැමිණි සුබ මොහොතේදී සිසිර ජයකොඩි මහතා සිය රාජ්‍ය අමාත්‍ය දොරේ රාජකාරී කටයුතු ආරම්භ කළා. අපි රටක් විදියට අපේ දේශීය වෛද්‍ය ක්‍රමයේ යහනම්වන්න අලුත් මාර්ග අලුත් පුනර්ජීවනයක් ආරම්භ කිරීමට අපි අපේක්ෂා කරනවා. අපි දන්නවා අපේ රටට විදේශ විනිමය ලබා ගන්න පුරුවන් ප්‍රධාන ක්‍රමයක් තමයි අපේ දේශීය වෙදකම ආයුර්වේද වෙදකම තවදුරටත් වර්ධනය කිරීම තුළින් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අපේ රටට ලබා ගන්න හැකියාව ලැබෙනවා. හැම සුපිරි හෝටලයක්ම ආයුර්වේද බෙහෙත් දෙන දේශීය වෙදකම් පාරම්පරික බෙහෙත් දෙන ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත්කරන්න අපි අරමුණු කරලා තියෙනවා. ඒ වගේම විදේශ රටවල්වල පාරම්පරික දේශීය සහ ආයුර්වේද වෛද්‍ය ශාලා ආරම්භ කරලා අපේ රටට විදේශ විනිමය ලබා ගැනීම සඳහා වැඩපිළිවෙලක් අපේ අමාත්‍යාංශ සරහා ඉක්තා ඉක්මනින් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අතර ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පසුගිය දාපත් කෙරණු ජගත්පී විජේවීර මහතා අද උදෑසන ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී සිය දුහුරේ රාජකාරී ආරම්භ කළා. අද මාධ්‍ය සංස්කෘතිය හොඳ පැත්තෙන් අපිට කතා කරන්නට විශාල දේවල් තියෙනවා. ඒ වගේම යම් යම් බොහෝ විවේචනවලට හසු වෙන අවස්ථා එමටයි. අපි ඉතා පරිස්සමෙන් රජයේ මේ ජනතාවගේ සුභසිද්ධිය සඳහා අපි අප කැප විය යුත්තේ කෙසේද කියන එක අපි හිතන්නට ඕන කාලයක් ඇවිල්ලා තියෙනවා. අපි රජයේ මාධ්‍ය වශයෙන්ුත් වෙනත් මාධ්‍ය වශයෙන්ුත් ඒ ආයතන සහ ඒ ආයතනවල වැඩ කරන මගේ සහෝදරයන් සහෝදරියන් කිසි විටක හිතිය යුතු නෑ මේක රජයේ හොරණෑවක් එහෙම නැත්නම් යම් අමාත්‍යවරයෙකුගේ හොරණෑවක් එහෙම නැත්නම් මගේ හොරණෑවක් එහෙම නැත්නම් වෙනත් ආයතන ප්‍රධානීගේ හොරණෑවක් විය යුතු නෑ. ඒ මාධ්‍ය සම්ප්‍රදායෙන් අපි සම්පූර්ණ මිදෙන්නට ඕන. රට වටා පුවත් කිහිපයක් වෙතයි දැන් අවධානය. මාතර දෙවුන්දර ප්‍රදේශයේ නිවසක සිදු කළ වැටලීමකදී මත්ද්‍රව්‍ය වර්ග කිහිපයක් සමග එම මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරමක නිරත වී සිටි පෞද්ගලික බැංකු සේවකයෙකු අත්අඩංගුවට ගැනීමට ගන්දර පොලිසිය කටයුතු කර තිබෙනවා. අත්අඩංගුවටගත් පුද්ගලයා සතුව තිබූ මත්ද්‍රව්‍ය අතර හෂීෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 15000ක්, මත්පෙති 15ක්, හෙරොයින් මිලිග්‍රෑම් 1500ක් සහ ගංජා මිලිග්‍රෑම් 85000ක් වන බවයි පොලිසිය සඳහන් කළේ. නිෂ්පාදකයෙකු ආනයනකරුවෙකු හෝ බෙදා හරින්නෙකු පිළිබඳව නාමයක් සඳහන් නොකරමින් රූපලා වන්නේ ක්‍රීම් වර්ග අලෙවි කළ ව්‍යාපාරික ස්ථාන තුනක් සහ එක්කාන්තාවක් පාරිභෝගික කටයුතු අධිකාරියේ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒම කාර්යාලයට ලද පැමිණිල්ලකට අනුවයි. වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටමින් දිවයිනේ රෝහල් ගණනාවක රෝගීන්ගේ රන් භාණ්ඩ සොරකම් කරන ලද පුද්ගලයෙකු ගාල්ල පොලිසිය අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සක්කරු වයස අවුරුදු 30ක් වන හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බවයි පොලිසිය සඳහන් කළේ. මිනිපේ හසලක නගරයේ පෞද්ගලික ඇඟලුම් ආයතනයක වැටුප් ගැටලුවක් හේතුවෙන් ඇඟලුම් ආයතනයේ සේවකයන් පිරිසක් දෙවන දිනටත් එම ඇඟලුම් කර්මාන්ත ආයතනයේ ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වනවා. එම සේවකයන් පවසන්නේ කම්කරු අයිතීන් පිළිබඳව සොයා බැලීමට සිටින නිලධාරීන් පවා මේ පිළිබඳව නිවැරදි සොයා බැලීමක් සිදු නොකරන බවත් වහාම රජයේ මැදිහත්ව සේවකයන්ගේ ගැටලුවට විසඳුම් ලබා දීමට මැදිහත් වෙන ලෙසයි. පිට දීමනාව දෙන්නේ 2500 2500 වත් අපිට දෙන්නේ තාම කොරෝනා පිට දාලා හරියට පඩියක් දෙන්නේ අපි මාස ජීවත් වෙන්නේ උදේට කෑම එකක් නෝ දැන් ඒක දෙන්නෙත් නෑ බොහොම මාන ට්‍රාන්ස්පෝර්ට් එක දෙන්නේ ඒකත් වෙලාවකට එනවා වෙලාවකට නෑ අපි මේකේ බොහොම දුක් විඳලා ජීවත් වෙන්නේ අපි කිසිම කෙනෙක් බලන්නේ රජින් දෙන දයක්වත් මේ මිනිස්සු අපිට දෙන්න දෙන්නේ අපිට විශ්‍රාම වැටුප් නෑනේ ජීවත් වෙන්න දැන් අපි කියන්නේ අපිට සහනයක් ලබා දෙන්න කියලා කවුරු වුණත් අපි බලන් ඉන්න මිනිසුන්ට කියන්නේ ඒ පොතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. තවත් තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවත ඔබ හමුවන්නේ පස්වරු 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත්
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.